අපි සමග එකතු වෙන ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. මේ පොළවේ පවතින මනුෂ්‍ය පාලනයන් අවසන් වී මනුෂ්‍යයන් විසින් ගොඩනගපු රාජ්‍යයන් අවසන් වී දෙවියන් වහන්සේගේ රාජ්‍ය පොළොවට පැමිණෙන ආකාරය පිළිබඳව බයිබලයේ විස්තර කර තිබෙනවා. බයිබලයේ පටන් ගැන්මේ ඉඳලම මේ ලෝකයේ මනුෂ්‍යයන්ගේ පටන් ගැන්මේ ඉඳලම දෙවියන් වහන්සේට අවශ්‍ය වෙලා තිබුණේ උන්වහන්සේගේ පාලනය මේ පොළොවට රැගෙන එන එකයි. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ පාලනය ආරම්භයේදීම මේ පොළොවෙන් මනුෂ්‍යයාට අහිමි වුණා. මනුෂ්‍යයන් එතැන් පටන් තමන්ට කැමති විදිහට පොළොවේ ජීවත් වෙන්නටත් තමන්ගේ බලයෙන් ශක්තියෙන් මනුෂ්‍යයන්ව එකතු කරගෙන රාජ්‍යයන් බලහත්කාරයෙන් පිහිටුවන්නටත් පටන් ගත්තා. නමුත් දෙවියන් වහන්සේ මුලින්දලම පොරොන්දු වී තිබුණා උන්වහන්සේගේ රාජ්‍ය මීළඟට උන්වහන්සේ රැගෙන එන ආකාරයත් එසේ දෙවියන් වහන්සේගේ සදාකාලික රාජ්‍ය පැමිණෙනට පෙර මනුෂ්‍යයන් විසින් රාජ්‍යයන් ගොඩනගනවා. එසේ ගොඩනැගුවත් ඒ සියලු රාජධානි අසාර්ථක වෙන ආකාරයත් පිළිබඳව දෙවියන් වහන්සේ මුල ඉඳලම අපිට විස්තර කරලා තිබෙනවා. අවසානයේදී මේ ලෝකයේ සියලු දෙනා එකඟ වෙන ලෝකයේ සියලු රාජ්‍යයන් එකට එකතු වෙලා තමන්ගේ කැමැත්තෙන් අවසර ලබා දෙමින් තමන්ගේ උපකාරය තමන්ගේ බලය තමන්ගේ රාජ්‍ය බලය ලබා දෙමින් එක රජ කෙනෙක් යටතේ මුළු පොළවේ සියලු වැසියන් රාජ්‍ය පාලනයකට ඇතුල් වෙන විදිහ සහ එතනින් මනුෂ්‍යයන්ගේ රාජ්‍ය පාලනය අවසන් වෙන විදිහ බයිබලයේ විස්තර කර තිබෙනවා. බොහෝ අවස්ථාවන්වල මනුෂ්‍යයන් විවිධ කාලවලදී විවිධ ජාතීන්ගෙන් පැමිණි අය මේ ලෝකේ බලය අල්ලගන්න උත්සාහ කළා. පොළවේ තිබුණු විවිධ රාජධානි බබිලෝනිය, පර්සියාව, ග්‍රීසිය සහ රෝමය මෙවැනි රාජධානි තමන්ගේ බලය ලෝකය පුරා පතුරවලා මුළු ලෝකයේ බලය අල්ලගන්න විවිධ ආකාරවලින් ඔවුන් උත්සාහ කරා. ඔවුන්ගේ රාජ්‍යන්වල හිටපු විවිධ අධිරාජ්‍යවරුන් මේ පොළවේ බලය අල්ලගන්න තිබෙන අවශ්‍යතාවය නිසා ඔවුන් බලහත්කාරයෙන් විවිධ ජාතීන්ව යටත් කරගනිමින් විවිධ රටවල් වලට පහර දෙමින් මනුෂ්‍යයන්ව සමූල ඝාතනය කරමින් තම බලය මුළු ලෝකෙම පිහිටුව ගන්න උත්සාහ කළත් ඔවුන්ට මේ වන විටත් එම කිසිදු රාජ්‍යයකට ලෝකයේ සම්පූර්ණ බලය තමන්ගේ අතට අරගන්න බැරි වෙලා තිබෙනවා. බබිලෝනිය ලෝකයේ ගොඩක් රටවල් තමන්ගේ යටතට අරගත්තා. ඒ වගේම පර්සියානු රාජධානිය ඉන් පසුව පැමිණිලා බබිලෝනියටත් වඩා රටවල් තමන්ගේ යටතට අරගත්තා. ඉන් පසුව ග්‍රීසිය, රෝමය මේ රටවල් ඇවිල්ලා ලෝකයේ බලය යම් තාක් දුරකට අල්ලගත්තා. නමුත් මුළු ලෝකයේ පාලන බලය ඔවුන්ට ලබා ගන්නට නොහැකි වුණා. අවසානයේදී කෙසේ වෙතත් මුළු ලෝකයේ පාලන බලය එක රාජධානියකට යටත් වෙන්නට නියමිතව තිබෙනවා. එක රජ කෙනෙක් යටතේ මුළු පොළව පාලනය වෙන්නටත් පොළවේ සිටින සියලු පාලකයන් එම පැමිණෙන ප්‍රධාන පාලකයාට කැමතිව ඔහු මුළු ලෝකයේ පාලකයා ලෙස පිළිගන්නට සූදානම් වෙන බව සහ ඔහුට එම රාජ්‍ය බලය ලැබෙන බව ශුද්ධ ලියවිල්ලේ බයිබලය තුළ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. බොහෝ ජාතීන් ඔහුව පිළිගන්නවා. දෙවියන් වහන්සේව දන්න නොදන්න සියලු දෙනා ඔහු පොළවේ රජතුමා විදිහට පොළවේ පාලකයා විදිහට පිළිගන්නවා. ඉතින් මේ අවසානයේදී පැමිණෙනට යන අවසාන මනුෂ්‍ය පාලනය විසින් මුළු පොළව තමන්ගේ අත යටතට අරගන්නවා. මුළු පොළව තමන්ගේ කැමැත්ත අනුව හසුරුවන්න පුළුවන් තැනකට අරගන්නවා. ඔහුගේ රාජ්‍ය සීමිත කාලයකට සීමා වෙන බව බයිබලයේ සඳහන් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් ඔහු මේ රාජ්‍ය මනුෂ්‍යයන්ව පොළඹවලා කපටිකමින් සමාදාන ගිවිසුම් තුළින් ඔහු මෙම රාජ්‍ය අත්පත් කරගන්න ආකාරය බයිබලයේ විස්තර කරලා දීලා තිබෙනවා. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේ අපිට කල් තියාම අනතුරු අඟවලා තිබෙනවා
මෙම මනුෂ්‍ය පාලනයට යටහත් නොවී දෙවියන් වහන්සේගේ පාලනය සමග ඉඳලා දෙවියන් වහන්සේ දෙන සදාකාලික රාජ්‍යයට ඇතුල් වෙන්නේ කොහොමද කියන එක උන්වහන්සේ මුල ඉඳලම විවිධ අවස්ථාවල අපිට පැහැදිලි කරලා දීලා තිබෙනවා. පළමුවෙනි යොහාන් පොතේ යොහාන් තුමාට දෙවියන් වහන්සේ පැහැදිලි කරනවා මේ පැමිණෙන්නට යන ක්‍රිස්තු විරෝධියා හෙවත් අන්ත ක්‍රිස්තුස් විදියට අපි හඳුන්වනු ලබන මුළු පොළවේ බලය අල්ලගන්නට යන තැනැත්තා පැමිණෙන ආකාරය සහ ඔහු අඳුරගන්නේ කොහොමද, ඔහුගේ ස්වරූපය මොකක්ද කියන එක 1 යොහාන් පොතේ දෙවනි පරිච්ඡේදයේ 18 පදයේ ඉඳලා 3-4 පරිච්ඡේද පුරාමත් මේ මනුෂ්‍ය පාලනය පැමිණෙන විදිහත් ඔහුගේ ස්වරූපයත් පැහැදිලි කරලා දීලා තිබෙනවා. ඔහුගේ ස්වරූපය හැම විටකම යොහාන් කියනවා ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධ වීම, හෙවත් දෙවියන් වහන්සේ මාංශාකාරයෙන් පොළොවට පැමිණි බව ඔහු ප්‍රතික්ෂේප කරලා ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව ප්‍රතික්ෂේප කරලා මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේ තමග තිබෙන සම්බන්ධතාවෙන් මුදවලා දෙවියන් වහන්සේ වෙතට සම්බන්ධ වෙන්නට තිබෙන අවස්ථා මනුෂ්‍යයාට අහිමි කරලා නැවත වතාවක් අර මුල් යුගයේදී උත්පත්ති පොතේ 11 පරිච්ඡේදයේ බාබෙල් කොත කියන නුවර ගොඩනගලා ඒ කොත සහිත බාබෙල් නුවර ගොඩනගලා සියලු ජාතීන් භාෂාවන් එකට එකතු වෙලා එක නුවරක් හදාගෙන එක මනුෂ්‍ය රාජධානියක් ගොඩනගන්න උත්සාහ කළා වගේ මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේගෙන් වෙන් කළා. දෙවියන් වහන්සේ අපිට අවශ්‍ය නැති කෙනෙක්, අපිට පුළුවන් අපේ දේවල් බලාගන්න, අපිට පුළුවන් මේ පොළවේ අපේ රාජ්‍ය පාලනය කරගන්න කියන මතය මනුෂ්‍යයන් තුළට ගෙනිහිල්ලා මනුෂ්‍යයන්ගේ ධර්මිෂ්ඨකම ගැන කතා කරලා මනුෂ්‍යයන්ගේ අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ගැන කතා කරලා මනුෂ්‍යයන්ට තම කැමැත්ත අනුව මේ පොළවේ ජීවත් වෙන්න පුළුවන්, එලෙස ජීවත් වෙමින් මනුෂ්‍යයන්ගේ පාලනයක් තුළින් මේ පොළව ඉදිරියට රැගෙන යන්න පුළුවන් කියන සංකල්පය ඉදිරිපත් කරමින් දෙවියන් වහන්සේව මනුෂ්‍යයා සමග තිබෙන එම සම්බන්ධතාවය කඩලා දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළා. මනුෂ්‍යයාව දෙවියන් වහන්සේගෙන් වෙන් වුණු හුදකලා වුණු පිරිසක් විදිහට තම ශක්තියෙන් ගොඩනගන රාජධානියක් විදිහට මේ පොළවේ සියලු රාජ්‍යයන් එක්ක එකතු වෙලා අන්ත ක්‍රිස්තුස් විසින් දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ රාජ්‍ය මේ පොළවේ ගොඩනගන්න යන ආකාරය එලිදරව පොතේදීත් විස්තර කරලා දීලා තිබෙනවා. ඒ වගේම මෙම පාලකයාගේ ස්වરૂපය 1 යොහාන් පොතේ යොහාන් විසින් පැහැදිලි කරලා දීලා තිබෙනවා. ඔහු රාජ්‍ය පිහිටුවන්නට උත්සාහ කළේ මේ අවසාන කාලයේදී පමණක් නොවේ, මෙම රාජ්‍ය පිහිටුවන්නට ඔහුව පොළඹවන්නේ සාතන්ගේ එක ආත්මයක්. ඒ වගේම සාතන් ඔහුට බලය දෙනවා මේ රාජ්‍යයන් පොළොවේ පිහිටුවන්නට. මුල ඉඳලම මේ පොළොවේ පටන් ගැන්ම ඉඳලම උත්පත්ති පොතේ ඔබ 11 පරිච්ඡේදයෙන් පටන් ගත්තම ඉන් පසුව දෙවියන් වහන්සේගේ සෙනඟට විරුද්ධ වෙන ලෙස නැගිටිනු සියලු රාජධානි මෙම අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මයෙන් යුක්තව මනුෂ්‍ය පාලනයකින් යුක්තව ක්‍රියා කළා. සාතන් ඔහුට උපකාර කළා. නමුත් මේ අන්ත ක්‍රිස්තුස් කියන පුද්ගලයා අශුද්ධ ආත්මයක් නොවේ, ඔහු මිනිසෙක්, මිනිස් පාලනයක් තමයි මේ දියත් කරන්නේ. ඔහුට සාතන්ගේ සහය ලැබෙනවා. සහය ඒ සාතන් ඔහුට උපකාර කරනවා මේ රාජ්‍ය බලය තුල රැඳිලා ඉන්න ඔහුට එම තත්වයට පැමිණෙන්න අවශ්‍ය ආත්මික වටපිටාව සාතන් විසින් ගොඩනගලා දෙනවා. විවිධ කාලවලදී අපි දන්නවා ඊශ්‍රායල් ජාතිය වහල් කරගන්න විවිධ දේශයන් නැගිට්ට විවිධ රාජධානි ඇවිල්ලා විවිධ කාලවලදී ඊශ්‍රායල් දේශය යටත් කරගත්තා. දෙවියන් වහන්සේගේ සෙනඟ සමූල ඝාතනය කළ බොහෝ අවස්ථාවලදී ඊශ්‍රායල් වරු ජේසුස් වහන්සේගෙන් පසුව ඊශ්‍රායල් වරු පිරිසක් ජේසුස් වහන්සේව අදහාගෙන ඊශ්‍රායලයේ කොටසක් ක්‍රිස්තියානි බවට හැරිලා දෙවියන් වහන්සේගේ පුත්‍රයව පිළිගෙන ඔවුනුත් දෙවියන් වහන්සේ පෙන්වුව ශුද්ධ මාර්ගයට පැමිණ සිටියා. නමුත් බොහෝ අය
ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කරලා යුදෙව් ආගම තුළම යුදෙව්වරුන් විදියට රැඳිලා සිටියා. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමෙන් පසුවත් විවිධ පොළවේ බලය අල්ලගන්නට ක්‍රියා කළ අය ඇවිල්ලා යුදෙව්වරුන්ව සමූල ඝාතනය කළ ආකාරයත් ඔබට ඉතිහාසය අධ්‍යයනය කළොතින් දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම හිට්ලර් ඇවිල්ලා යුදෙව්වරුන් ලෝකේ පුරා විසිරලා හිටපු යුදෙව්වරුන්ව සොයමින් එම යුදෙව්වරුන්ව විශාල විදිහට ඝාතනය කළා. යුදෙව්වරුන්ගෙන් තොර ලෝකයක් ගොඩනගන්න දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළා. දෙවියන් වහන්සේ නොමැති මනුෂ්‍ය රාජ්‍යයක් ගොඩනගන්න ඔහු ක්‍රියා කළා. ඊට පෙරත් විවිධ රාජධානි බබිලෝනිය, පර්සියාව, ග්‍රීසිය, රෝමය ආදී මෙම විවිධ රාජධානි තම මනුෂ්‍ය ශක්තියෙන් ගොඩනගපු රාජධානි තුලින් දෙවියන් වහන්සේගේ සෙනඟ විනාශ කරලා දෙවියන් වහන්සේගේ පාලනය මුළුමනින්ම ලෝකෙන් අතුගාලා දාලා මනුෂ්‍ය පාලනය පිහිටුවන්න උත්සාහ කළා. නමුත් එම බොහෝ උත්සාහයන් අසාර්ථක වුණා. ඉතින් එලිදරව් පොතේ සඳහන් වෙනවා මෙම පොළවේ රාජ්‍ය බලය ලබා ගන්නට ක්‍රියා කළ මෙම එලිදරව් පොතේ මේ පොළවේ රාජ්‍ය බලය ලබා ගන්න ක්‍රියා කරන මෙම ආත්මික ක්‍රියාවලිය ආත්මික සාතන් විසින් උපකාර කරනු ලබන මෙම ක්‍රියාව මුර්ගයාගේ ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබෙනවා. මුර්ගයා කියන අශුද්ධ ආත්මය විසින් පොළඹවනු ලබලා දෙවියන් වහන්සේගේ සෙනඟ විනාශ කරනු ලබන රාජ්‍ය ගොඩනගන ආකාරය ගැන එලිදරව්ව 13 පරිච්ඡේදයේ 11 පදයේ සිට විස්තර කරලා තිබෙනවා. තවත් මුර්ගයෙක් පොළවෙන් නැගී එනවා දුටිමි. මේ කියවන්නේ එලිදරව්ව පොතේ 13 පරිච්ඡේදයේ 11 පදය. බැටළු පැටවෙකුට මෙන් අන් දෙකක් ඌට තිබුණේය. ඌ මහා සර්පයෙකු මෙන් කතා කළේය. ඌ පළමුවෙනි මුර්ගයාගේ මුළු බලය ඌ ඉදිරියේ පවත්වමින් තමාගේ මරණීය ඌත්වාලෙන් සුව වුණ පළවෙනි මුර්ගයාට නමස්කාර කරන්නට පොළවටද එහි වැසියන්ටද සලස්වන්නේය. මෙහි සඳහන් වෙනවා පළමුවෙනි මුර්ගයාගේ හිස තුවාල වෙලා තිබුණා. නමුත් එම මරණීය තුවාලය සුව වෙලා ඔහු නැවත නැගිටලා නැවත ජීවත් වෙන්නට පටන්ගෙන එම තුවාලය සුව වෙලා ඔහු මැරුණා කියලා නැහැ. නමුත් ඔහුට තිබුණු මරණීය තුවාලය ඒ පහර දීම සුව වෙලා ඔහුගේ වැටීම අවසන් වෙලා නැවත වරක් ඔහු අවදියටපත් වෙලා පැමිණෙනවා කියලා මේ කොටස සඳහන් වෙනවා. එම ඒ පැමිණෙන පළමු මුර්ගයාගේ ස්වરૂපය 13 පරිච්ඡේදයේ 3 පදයේ සිට විස්තර කරලා තිබෙනවා. මහා සර්පයා තමාගේ පරාක්‍රමයත් තමාගේ සිංහාසනයත් මහත් බලයත් ඌට දුන්නේය. මැරෙන තරමට උගේ හිස්වලින් එකකට තුවාල වී තිබෙන්නාක් මෙන් පෙනුනේය. නමුත් උගේ මරණීය තුවාලය සුව විය. මුළු ලෝකයා මුර්ගයා පස්සේ පුදුමව ගියෝය. මහා සර්පයා මුර්ගයාට බලය දුන් නිසා ඔවුහු මහා සර්පයාට නමස්කාර කළෝය. ඔවුහු මුර්ගයාටත් නමස්කාර කොට මුර්ගයාට සමාන කවුද? ඌහා සමග යුද්ධ කරන්නට කවරෙකුට හැකිදයි කියෝය. මේ දෙවියන් වහන්සේගේ සෙනඟ විනාශ කරලා දෙවියන් වහන්සේගේ පාලනය ලෝකෙන් අයින් කරලා මනුෂ්‍ය පාලනය බිහි කරන්නට ක්‍රියා කරන සාතන් විසින් පොළඹවනු ලැබෙන මෙම මුර්ගයා කියන ආත්මය මුර්ගයා විසින් ගෙනයන් ලබන මනුෂ්‍යයන් මීට ඉහත සිටියා. මීට ඉහතදී විවිධ රාජ්‍ය පාලනයන් තුලින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයන් වලට පහර දුන්නා. දෙවියන් වහන්සේගේ සෙනඟ විනාශ කරා. නමුත් එම පාලන ක්‍රම අසාර්ථක වුණා. එම පාලන ක්‍රම උත්සාහ කළා මුළු ලෝකේ පාලනය ලබා ගන්න. නමුත් ඒක බැරි වුණා. ඒ නිසා මේ එලිදරව් පොතේ 13 පරිච්ඡේදයේ කියනවා ඔහුට මරණීය තුවාලයක් සිදු වුණා. ඔහුට තවත් නැගිටින්න බැරි තැනකට ඔහු වැටුණා. නමුත් එම තුවාලය සුව වෙලා නැවත වතාවක් මේ මුර්ගයා නැගිටලා පැමිණෙනවා කියලා කියන මහා සර්පයා, ඒ කියන්නේ සාතන් විසින් ඔහුට නැගිටින්නටත් නැවත ඇවිල්ලා ලෝකේ බලය ගන්නටත් උදව් කරනවා කියලා මේ පරිච්ඡේදයේ විස්තර කරලා තිබෙනවා. ඉතින් මේ මුර්ගයා ඇවිල්ලා ඔහු අවසානයේ සම්පූර්ණ පුද්ගලයෙක් විදිහටම මනුෂ්‍යයෙක්ම සාතන්ගේ සහයෙන් ඇවිල්ලා මෙම රාජ්‍ය පාලනය අත්කර ගන්නවා. නමුත්
ඔබ වටහා ගන්න අවශ්‍ය දේ තමයි මෙම අන්ත ක්‍රිස්තුස්ගේ පාලනය එක මිනිසෙකගේ ක්‍රියාවක් නොවේ. මේ පාලනය පොළවේ මුලින්දලම තිබුණා. බාබෙල් කොත හදද්දිත් ඔවුන් දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළා, මනුෂ්‍ය පාලනයක් ගොඩනගන්න හැදුවා. එවෙලෙත් එම අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මය තමයි ක්‍රියා කරමින් සිටියේ. ඔබ ඉතිහාසය අධ්‍යයනය කරද්දී, බයිබලයේ ඉතිහාසය අධ්‍යයනය කරද්දී, බබිලෝනියෙන් ඇවිල්ලා ඊශ්‍රායලුරුන්ට පහර දීලා ඔවුන් වහල් කරගත්ත එක වෙලාවක ඊශ්‍රායල් ජාතිය විනාශ කළා. ඒ වෙලාවේ ඊශ්‍රායල් ජාතියට පහර දෙන පිණිස බබිලෝනියව පොළඹවුන් ලැබුවෙත්, බබිලෝනිය තුල ක්‍රියා කරෙත් මෙම අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මය. ඉන් පසුව පර්සියාව තුල ක්‍රියා කළෙත් මෙම අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මය. ඉන් පසුව පැමිණි රාජධානි දෙවියන් වහන්සේගේ සෙනකට විරුද්ධව ක්‍රියා කළ හැම අවස්ථාවකම එම ක්‍රියා කළේ මෙම අන්ත ක්‍රිස්තුස්ගේ ක්‍රියාවයි සිදු වුණේ. ඊට සාතන්ගේ සහය ලැබිලා තිබුණා. අවසානයේ අන්ත ක්‍රිස්තුස් මානසික ස්වරූපයකින්ම මිනිස්සෙක්ම ඇවිල්ලා සාතන්ගේ සහයෙන් මෙම පොළව නැවත මනුෂ්‍ය පාලනයකට නතු කරගන්නට උත්සාහ කරනවා. එම අවස්ථාවේ ඔහු මනුෂ්‍ය පාලනයකට මුළු පොළවම යටත් කරගනු ලබනවා. ඒ සඳහා දෙවියන් වහන්සේත් අවසර ලබා දී තිබෙනවා. ඒ වගේම ඔහුට හැකි වෙනවා මුළු පොළවේ සියලු දෙනාම රවටලා එම පාලනය පොළවට කැඳවාගෙන එන්න ඔහුට සහය ලබා දෙන විවිධ පිරිස් සිටිනවා. ඔහුට සහය ලබා දෙන විවිධ රාජ්‍යයන් පවතිනවා. එලිදරව පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ විස්තර කරනවා. නුඹ දුටු මුර්ගයා සිටියේය, දැන් නැත. ඌ පාතාලෙන් නැගී එන්නටද විනාශයට යන්නටද සිටින්නේය. ලෝකේ පටන් ගැන්මේ සිට ජීවන පොතෙහි නම් නොලියවුණු පොළවේ වාසය කරන්නෝ මුර්ගයා සිටි හැටිත්, දැන් නැති හැටිත්, මතු එන හැටිත් දැක පුදුම වන්නෝය. එලිදරව පොත යොහාන්ට එලිදරව කරන වෙලාවේ, යොහාන්ට මේ කාරණා පෙන්වන වෙලාවේ දෙවියන් වහන්සේ යොහාන්ට විස්තර කරනවා. මේ මුර්ගයා මීට පෙර සිටියා, නමුත් දැන් නැහැ. ඒ කියන්නේ මේ යොහාන්ට මේ දර්ශනය එලිදරව පොත ලබා දෙන කාලේ ඔහුගේ ක්‍රියාව, මුර්ගයාගේ ක්‍රියාව නතර වෙලා තිබුණා. නමුත් නැවත වතාවක් අනාගතයේදී මුර්ගයාගේ ක්‍රියාව හිස ඔසවන බව දෙවියන් වහන්සේ යොහාන්ට එලිදරව් කළා. ඒ වගේම ඔහුට දෙවියන් වහන්සේ විස්තර කරලා දෙනවා මේ රාජ්‍ය පාලනයේ පැමිණෙන ආකාරය, කොහොමද ඔහුට සහය ලැබෙන්නේ. දෙවියන් වහන්සේ කියනවා 17 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ, ප්‍රඥාව ඇති සිත මෙහිය, හිස් සතනම් ස්ත්‍රිය වාඩි වී සිටින කඳු සතය, ඒ හිස් රජවරු 7 දෙනෙක්ය, 5 දෙනෙක් වැටී ගියෝය, එක්කෙනෙක් දැන් සිටින්නේය, අනිත් තැනැත්තා තවම ආවේ නැත, ඔහු ආවාම ස්වල්ප කාලයක් පවතින්නට ඕනෑය. මේ පරිච්ඡේදයේ විස්තර කරනවා මුර්ගයා මත වාඩි වී සිටින වෛශ්‍යා ස්ත්‍රිය පිළිබඳව. මේ වෛශ්‍යා ස්ත්‍රිය කියන්නේ කවුද කියන එක මම ඔබට තව ස්වල්ප වේලාවකින් පැහැදිලි කළ දෙන්නම්. ඊට පෙර මේ මුර්ගයාට සහාය දෙන විදිහට සහ මුර්ගයාගේ පාලනය පැමිණි ආකාරය, මේ දක්වා පැමිණි ආකාරය මෙහි සඳහන් වෙනවා. රජවරු 5 දිනක් තුලින් මේ මුර්ගයාගේ ක්‍රියාව පොළවට ප්‍රකාශ වුණා. 5 දිනක් හිටියා, 5 දිනක් වැටිලා ගියා. තව අනෙක් තැනැත්තා දැන් ඉන්නවා, තව කෙනෙක් එන්නට ඉන්නවා, ඔහු ආවාම ස්වල්ප කාලයක් පවතින්නට අවශ්‍යයි. ඒ වගේම මෙහි විස්තර කරනවා 12 වෙනි පරිච්ඡේදයේ, නුඹ දුටු අං 10 නම් තවම කිසි රාජ්‍යයක් නොලබූ රජවරු 10 දිනෙක්ය. නමුත් ඔවුහු මුර්ගයා සමග එක පැයකට රජවරුන් ලෙස ආණ්ඩු බලය ලබන්නෝය. මොහු එක්සිත්ව තමන්ගේ පරාක්‍රමයත් බලයත් මුර්ගයාට දෙති. මොහු බැටළු පැටවානන්ට විරුද්ධව යුද්ධ කරන්නෝය. බැටළු පැටවානෝ ඔවුන් පරාජය කරන සේක. ජේසුස් වහන්සේට විරුද්ධව මොවුන් යුද්ධ කරනවා. නමුත් ජේසුස් වහන්සේ ඔවුන්ව පරාජය කරනවා. නමුත් ඒ පරාජය කරන්නට පෙර මේ පාලන බලය අන්ත ක්‍රිස්තුස්ගේ අතට, එසේත් නොමැතිනම් මේ එලිදරව පොතේ විස්තර කරලා තිබෙන විදියට මුර්ගයාගේ අතට මෙම පාලනය යන්න අවශ්‍යයි. ඔහුට සහාය දෙන රජවරු රැසක් සිටිනවා. තවමත් කිසිම පාලන බලයක් නොලවපු රජවරු 10 දෙනෙක් සිටිනවා. ඔවුන් සියලු දෙනාම එකතු වෙලා
මුර්ගයාට රාජ්‍ය බලය ලබා ගන්න උපකාර කරනවා. ඔවුන් එකතු වෙලා තමන්ගේ පාලනය මුර්ගයාගේ අතට බාර දෙනවා. හරි, ඔබ තමයි මේ ලෝකේ පාලකයා, අපි ඔබ සමග එකඟ වෙනවා කියලා මේ සියලු දෙනා මුර්ගයාට යටත් වී ඔහුගේ තනි පාලනයට මුළු ලෝකය පාවා දෙනු ලබනවා. ඉතින් මෙම පැමිණෙන රාජ්‍ය පාලනය පිළිබඳව බයිබලයේ මේ කොටසේ, මේ එළිදරව් පොතේ පමණක් නොවේ, ඊට පෙර අනාගත වක්තෘ පොත්වලත් මෙම රාජ්‍ය පාලනය පැමිණෙන විදිය, ඒ වගේම දානියෙල් පොතේ දානියෙල්ට දෙවියන් වහන්සේ පෙන්වන දර්ශනවල මෙම රාජ්‍ය පැමිණෙන විදිය, එම රාජ්‍ය පැවතිය යුතු කාලය පිළිබඳව විස්තර කර තිබෙනවා. එළිදරව් පොතේ සහ ඒ වගේම දානියෙල් පොතේ සඳහන් වෙන ආකාරයට ඔවුන්ට මාස 42ක්, ඒ කියන්නේ හරියටම අවුරුදු 3 හමාරක් මේ රාජ්‍ය කිසිදු ප්‍රශ්නයකින් තොරව ගොඩනගා ගන්න මුර්ගයාට අවස්ථාව ලැබෙනවා. තවත් අවුරුදු 3 හමාරක් ඔහුට මේ රාජ්‍ය බලය පවතිනවා. නමුත් එතැන් ඉඳලා ඔහුගේ රාජ්‍ය බලය ක්‍රමයෙන් බිඳ වැටෙන්න පටන් ගන්නවා. සම්පූර්ණ අවුරුදු 7ක කාලයක් මුර්ගයාට තමන්ගේ රාජ්‍ය බලය, මුළු ලෝකයේ රාජ්‍ය බලය මුර්ගයාට ලබා ගන්න හැකි වෙනවා. ඒ වගේම එළිදරව් පොතේ සඳහන් කරන ආකාරයට ලෝකයේ තවම රාජ්‍ය බලය නොලබපු රජවරු 10 දෙනෙක් මුර්ගයාත් එක්ක එකතු වෙලා තවම ඔවුන්ට ලැබිලා නැති රාජ්‍ය බලය ඔවුන් පැයකට ලබා ගන්නවා කියලා එළිදරව් පොතේ විස්තර කරලා තිබෙනවා. මිනිස්යන්ගේ පාලනය, මිනිස්යන්ගේ සම්පූර්ණ පාලනය මේ පොළොවට පැමිණෙනවා. අතීතයේදීත් මිනිස්යන්ගේ පාලනය මේ පොළොව තුළ තිබුණා. විවිධ අධිරාජ්‍ය ගොඩනැගුණා. අවසානයේ රෝම අධිරාජ්‍ය ගොඩනැගුණා. නමුත් රෝම අධිරාජ්‍ය ටිකෙන් ටික නැති වෙලා රෝම අධිරාජ්‍ය වෙන කිසිවෙක් විසින් පරාජය කළේ නැහැ. එසේ වුවත් රෝම අධිරාජ්‍ය ටිකෙන් ටික යටපත් වෙලා ගියා. නැවත වතාවක් මෙම ලෝකයට පැමිණෙන මනුෂ්‍ය පාලනය නැවත වතාවක් හිසෝසනවා. මුර්ගයාට තුවාල වෙලා තිබුණා, ඔහුගේ ක්‍රියාව නතර වෙලා තිබුණා. නමුත් එම මරණීය තුවාලෙන් සුව වෙලා මුර්ගයා නැවත නැගිටලා නැවත පැමිණෙනවා තමන්ගේ රාජ්‍ය බලය නැවත අත්කර ගන්න කියලා එළිදරව් පොතේ විස්තර කරලා තිබෙනවා. මෙහිදී ඔබ විශේෂයෙන් වටහා ගත යුතු කාරණයක් තමයි මුර්ගයාට සහය දෙන අතරේ දෙවියන් වහන්සේගේ සෙනගත් එතන සිටින බව ඔබ හොඳින් අවබෝධ කරගත යුතුව තිබෙනවා. එළිදරව් පොතේ විස්තර කරන ආකාරයට යොහාන් මේ සිද්ධිය දැකලා ඔහු පුදුම වෙනවා. ඔහු විශ්වාස කරන්නේ නැහැ දෙවියන් වහන්සේගේ නාමය දරන සෙනගක් මුර්ගයාට සහාය දෙන පිණිස මේ දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරන සාතන්ගේ ක්‍රියාවට හවුල් වෙන්න ඉඳී කියලා. නමුත් දෙවියන් වහන්සේ යොහාන්ට පෙන්වනවා මෙන්න මේක තමයි සිද්ධ වෙන්නට යන ඇත්ත කතාව. මගේම සෙනගගෙන් කොටසක් මුර්ගයාට උපකාර කරනවා ඔහුගේ රාජ්‍ය බලය අත්කරගන්න. අන්න ඒ මුර්ගයාගේ රාජ්‍ය බලය ලබා ගන්න, මුර්ගයාගේ රාජ්‍යයට, අන්ත ක්‍රිස්තුස්ගේ රාජ්‍යයට උපකාර කරන දෙවියන් වහන්සේගේ සෙනගට තමයි මේ බයිබලයේ එළිදරව් 17 වෙනි පරිච්ඡේදයේ සහ 18 වෙනි පරිච්ඡේදයේ විස්තර කරලා තිබෙන්නේ මේ මහා වෛශ්‍යාව කියලා. වෛශ්‍යාවක් කියලා කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා සිටියේදී වෙනත් ස්වාමිවරුන් වෙතට අවධානය දෙන කෙනෙක්, වෙනත් ස්වාමිවරුන් වෙතට යන කෙනා තමයි වෛශ්‍යාව කියලා කියන්නේ. ඉතින් දෙවියන් වහන්සේ කියනවා මම ඉඳිද්දී මගේ අතේ සියලු පාලන බලයේ තියෙද්දී මාව අතහැරලා මගේම සෙනගගෙන් කොටසක් මේ සාතන්ට සහාය දෙන පිණිස ඔහුත් එක්ක එකතු වෙනවා. පොළවේ මිනිසයන් විසින් ගොඩනගනු ලබන මිනිසයන්ගේ රාජ්‍ය පාලනයට මගේම සෙනගගෙන් කොටසක් ගිහිල්ලා ඔවුන්ගේ නායකයන්, ඔවුන්ගේ පූජකවරුන්, ඔවුන් සමග සිටින සෙනග මගේම අය ගිහිල්ලා ඔවුන් එක්ක එකතු වෙනවා. ඔවුන් එක්ක එකතු වෙන සෙනගට දෙවියන් වහන්සේ හඳුන්වනවා ඔවුන්ව වෛශ්‍යාව කියලා. ඉතින් දෙවියන් වහන්සේ කියනවා මේ වෛශ්‍යාව දෙවියන් වහන්සේට විරුද්ධ වෙලා දෙවියන් වහන්සේගේ හඬ අසන්නේ නැතුව ගිහිල්ලා
මුර්ගයට උපකාර කරනවා එම රාජ්‍ය බලය අත්කරගන්න. අපි කලින් කියවපු එළිදරව් 13 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ මුර්ගයන් දෙදෙනෙක් ගැන කතා කළා. එක මුර්ගෙක් පළමු මුර්ගයා ගැන 13 වෙනි පරිච්ඡේදයේ මුල් කොටසේ අපි කතා කළා. ඔහුගේ හිසෙහි තුවාලයක් වෙලා තිබුණා. ඔහු වැටි සිටියා. නමුත් එම තුවාලය සුව කරගෙන ඔහු නැවත නැගිට්ටා, නැවත පැමිණුණා. ඒ තමයි අසාර්ථක වෙමින් තිබුණු අධිරාජ්‍ය පාලනය නැවත වතාවක් හිස ඔසවලා මුළු පොළවට එක රාජ්‍ය බලයක්, එක රාජ්‍ය තන්ත්‍රයක් යටතට මිනිස්යන්ව කැඳවන පාලනයේ හිස එසවීම ඒ විදිහට විස්තර කරන අතරේ 13 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට විස්තර කරනවා. තවත් මුර්ගෙක් පොළවෙන් නැගී එනවා දුටිමි. බැටළුවෙකුට මේ නන් දෙකක් ඌට තිබුණේය. ඌ මහා සර්පයෙකු මෙන් කතා කළේය. මෙහි විස්තර කරනවා තවත් මුර්ගෙක් නැගිටලා එනවා. පළමු මුර්ගයා තමයි මනුෂ්‍ය පාලනයෙන් මේ පැමිණෙන අන්තක්‍රිස්තුස්ගේ ක්‍රියාවලිය අන්තක්‍රිස්තුස් විදිහට සඳහන් කරලා තිබෙන්නේ. තවත් මුර්ගෙක් පැමිණෙනවා. ඌට බැටළුවෙකුට මෙන් අන් දෙකක් තිබුණා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ සෙනගගේ ස්වරූපයෙන් බැටළු පැටවා කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාව හඳුන්වන්න බයිබලයේ යොදලා තියෙන දේ සංකේත අර්ථයක් කියලා අපි දන්නවා. බැටළුවෙක්ට මෙන් අන් දෙකක් තිබුණා. ඔහුගේ ස්වරූපය බැටළුවෙක් වගේ වුණා. නමුත් ඌ කතා කරනකොට මහා සර්පෙක් වගේ කතා කළා. ඌ පළවෙනි මුර්ගයාගේ මුළු බලය ඌ ඉදිරියේ පවත්වමින් තමාගේ මරණීය තුවාලෙන් සුව වුණු පළමිනි මුර්ගයාට නමස්කාර කරන්නට පොළවටද එහි වැසියන්ටද සලස්වන්නේය. මේ දෙවනි මුර්ගයා පැමිණියම දෙවනි මුර්ගයා දෙවියන් වහන්සේගේ ස්වරූපය දරන නමුත් ජේසුස් වහන්සේගේ නාමය දරාගෙන පැමිණෙන නමුත් බැටළු පැටවෙක්ට වගේ අන් දෙකක් ඌට තිබෙන නමුත් ඌ කතා කරන්නේ සාතන්ගේ වචන මහා සර්පෙක් වගේ කතා කරා කියලා කියන ඌ ඇවිල්ලා කරන්නේ පොළවේ සියලු වැසියන්ටත් ඒ වගේම මුළු පොළවටත් මුර්ගයාට පළමු මුර්ගයාට නමස්කාර කරන තත්වයට මනුෂ්‍යයන්ව පොළඹවුන් ලබනවා. ඌ මනුෂ්‍යයන් ඉදිරියේහි අහසින් පොළවට ගිනි බස්වන තරමට මහත් හාස්කම් කරන්නේය. මේ විදිහට සාතන්ගේ සහය ලබාගෙන විශාල විදිහට හාස්කම් කරමින් පොළවේ සියලු වැසියන්ගේ සිත් පළමු මුර්ගයා එනම් මේ එළිදරව් පොතේ සඳහන් වෙන ආකාරයෙන් අන්ත ක්‍රිස්තුස් වෙතට පොළවේ තනි පාලන තන්ත්‍රය වෙතට මනුෂ්‍යයන්ගේ සිත් හරවන්නට මෙම දෙවනි මුර්ගයා වන දෙවියන් වහන්සේගේ ස්වරූපය දරන සෙනග ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පැමිණෙන ක්‍රිස්තුස් වහන්සේගේ ජනතාවගෙන් කොටසක් වෛශ්‍යාකම් කරමින් ඔවුන් දෙවියන් වහන්සේ සිටියදී උන්වහන්සේව අතෑරලා මුර්ගයාට සහාය දෙමින් මනුෂ්‍ය පාලනයක් ගොඩනගන්නට ක්‍රියා කරන බව මෙහි ඉතා පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. මේ වෛශ්‍යා ස්ත්‍රිය කවුද කියන එක, වෛශ්‍යා ස්ත්‍රියගේ ස්වරූපය කොහොමද කියලා 17 වෙනි පරිච්ඡේදයේ එළිදරව් පොතේ විස්තර කරලා තිබෙනවා. කෙසේ වෙතත් මෙම වෛශ්‍යා ස්ත්‍රිය දෙවියන් වහන්සේගේ සෙනගත් මේ රාජ්‍ය පාලනයට තිබෙන කෑදරකම නිසා පාවා දෙනු ලබනවා. ඒක හරියට යුදෙව්වරු තමන්ට රෝමෙන් තිබුණු අනුග්‍රහය ආරක්ෂා කරගන්න ජේසුස් වහන්සේට සහ උන්වහන්සේගේ ගෝලයන්ට වද දීලා මරල දැම්මා වගේ, ඒ කාලේ ක්‍රිස්තියානි සභාව සමූල ඝාතනය කළා වගේ යුදෙව්වරු, යුදෙව් පූජකවරු, යුදෙව් නායකයන් රෝමෙන් තමන්ට තිබුණු අනුග්‍රහය, රාජ්‍ය අනුග්‍රහය රැකගෙන තමන්ට තිබුණු ගෞරවයට තිබෙන කෑදරකම නිසා ක්‍රිස්තියානි සභාව එවකට විනාශ කළා වගේ මතු පැමිණෙන මෙම අන්ත ක්‍රිස්තුස්ගේ රාජ්‍ය පාලනයේ සමයේදීත් දෙවියන් වහන්සේගේම නාමය දරන දෙවියන් වහන්සේගේ ස්වභාවයම එක කොටසක් දෙවියන් වහන්සේ වතෑරලා මුර්ගයාට සහාය දක්වන්න ගිහිල්ලා ඔහු මුර්ගයාගේ අන්ත ක්‍රිස්තුස්ගේ මුළු පොළවට ඔහු දරන රාජ්‍ය පාලනයේ එම රාජ්‍ය බලයට තිබෙන කෑදරකම නිසා දෙවියන් වහන්සේට අවංකව නමස්කාර කරන දෙවියන් වහන්සේගේම සෙනගට පීඩා කරන බව මේ එළිදරව් පොතේ 17-18 පරිච්ඡේදවල විස්තර කරලා තිබෙනවා. මේ වෛශ්‍ය ආශ්‍රය මුර්ගයා මත
වාඩි වී සිටිනවා. මුර්ගයාගේ රාජ්‍ය අනුග්‍රහය ඔහු ලබාගෙන සිටිනවා. නමුත් දෙවියන් වහන්සේගේ සැබෑසෙනකට එම රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. අපි දන්නවා රෝමයට ඊශ්‍රායලේ යටත් වෙලා තිබුණ කාලේ ඊශ්‍රායල් දේශයේ සිටපු යුදෙව් පූජකවරුන්ට, යුදෙව් නායකයන්ට රෝම රාජ්‍යයේ රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තිබුණා. නමුත් ක්‍රිස්තියානි සභාවට, ජේසුස් වහන්සේට සහ ජේසුස් වහන්සේගේ ගෝලයන් විසින් ඒ ගොඩනගපු ක්‍රිස්තියානි සභාවට රාජ්‍ය අනුග්‍රහයක් එවකට තිබුණේ නැහැ. රාජ්‍ය අනුග්‍රහය තිබුණු පූජකවරුන් කළේ මෙම අනුග්‍රහය රාජ්‍ය බලය නැති දෙවියන් වහන්සේට සැබෑ ලෙස නමස්කාර කළ සෙනගව විනාශ කරපු එකයි. ඉතින් අනාගතයේදීත් තව ස්වල්ප කාලයකින් සිදුවෙනට තිබෙන දේ මේ ඔබට විස්තර කරනු ලබන්නේ. ඉතින් මුළු පොළවේ පාලන බලයට කෑදර වෙන දෙවියන් වහන්සේගේ නාමය දරන කණ්ඩායමක් දෙවියන් වහන්සේට සැබෑ ලෙස නමස්කාර කර උන්වහන්සේ උදෙසා පමණක් ජීවත් වෙන, උන්වහන්සේගේ මතු පැමිණීම දෙස බලාගෙන උන්වහන්සේ උදෙසා ජීවිත කැප කළ ඉන්න දෙවියන් වහන්සේගේ අවංක සේවකයන්ට, අවංක දෙවියන් වහන්සේගේ දරුවන්ව පීඩා කොට විනාශ කරනු ලබනවා. මේ දෙවනි මුර්ගයා, එහෙම නැත්තම් දෙවියන් වහන්සේගේ, ජේසුස් වහන්සේගේ නාමය දරන සභාවෙම කොටසක් වන මේ වෛශ්‍යාස්ත්‍රිය මුර්ගයා සමග එකතු වෙලා හිටියට පස්සේ එම වෛශ්‍යාස්ත්‍රියට සිදුවෙන්නට යන විනාශය ගැනත් බයිබලයේ විස්තර කරලා තිබෙනවා. මේ වෛශ්‍යාස්ත්‍රිය දන්නේ නැහැ තමන් ගිහිල්ලා මේ සම්බන්ධ වුණේ කාත් එක්කද කියලා. ඌ නොදැනුවත්කමෙන් හෝ මෙම වෛශ්‍යාස්ත්‍රිය තමන්ට තිබෙන නොදැනුවත්කමෙන් හෝ ඒ වෛශ්‍යාස්ත්‍රිය තියෙන උඩඟුකමෙන් හෝ රාජ්‍ය බලයට තිබෙන කෑදරකමෙන්, කපටිකමෙන් ගිහිල්ලා මේ රාජ්‍යත් එක්ක, පොළවේ රාජ්‍යත් එක්ක එකතු වුණාට එම පොළවේ රාජ්‍ය විසින්ම මෙම වෛශ්‍යාශ්‍රිය විනාශ කරලා දමන බව 17 පරිච්ඡේදයේ 15 පදයේ සිට විස්තර කරලා තිබෙනවා. ඔහු තවත් මට කතා කොට වෛශ්‍යාව ඉඳගෙන ඉන්න තැන නුඹදුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝද, සමූහයෝද, ජාතිහුද, භාෂාවද වෙති. නුඹ දුටු අන්දසේද, මුර්ගයාද වෛශ්‍යාවට වෛර වී ඈ පාළුද නග්නද කර ඇගේ මාංශ කා ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය. ඉතින් මෙහි පැහැදිලිව විස්තර කරලා තිබෙනවා මේ දෙවියන් වහන්සේට විරුද්ධ වෙලා ගිහිල්ලා රාජ්‍ය බලයත් එක්ක එකතු වෙන අය, ඔවුන් කතෝලික සභාව වෙන්න පුළුවන්, ඔවුන් ක්‍රිස්තියානි සභාව වෙන්න පුළුවන්, ඔවුන් යුදෙව්වරු වෙන්න පුළුවන්, කවුරු වුණත් දෙවියන් වහන්සේගේ සෙනගව දැන් සිටින නමුත් ඔවුන් දෙවියන් වහන්සේව පැත්තක තියලා ගිහිල්ලා වෛශ්‍යාකම් කරමින් ලෝකේ රාජ්‍ය බලයත් එක්ක එකතු වෙලා එම රාජ්‍ය බලයේ තිබෙන සුව පහසුකම් අත්විඳලා, එම ගෞරවය අත්විඳින්න ගත්තම, ඒවට ආස වෙලා, ඒවට ඇබ්බැහි වුණාම, ඒව පස්සේ ගමන් කරන්න ගියාම ඔවුන් නොදැනුවත්වම විනාශයට ගමන් කරන විදිහ පැහැදිලි කරනවා. මුර්ගයා වෛශ්‍යාශ්‍රියකින් සහය ලබා ගන්නවා තමන්ගේ බලය පතුරව ගන්න. නමුත් පසුව බයිබලයේ විස්තර කරනවා මුර්ගයා සහ මෙම රජවරු දස දෙනා මේ ස්ත්‍රියට, එනම් දෙවියන් වහන්සේගේ නාමය දරන නමුත් දෙවියන් වහන්සේ අතහැරපු මේ සභාවට විරුද්ධ වෙලා ඒ නුවර, ඒ සභාව, ඒ සෙනග විනාශ කළා, පාළු නග්න කළා, ගින්නෙන් දවලා විනාශ කරන බව මෙහි ඉතා පැහැදිලිව විස්තර කරලා තිබෙනවා. ඉතින් දෙවියන් වහන්සේව අතහැරලා ලෝකේ රාජ්‍ය බලය තුලට එකතු වෙන්නට යන්නේ මේ මුර්ගයාගේ අන්ත ක්‍රිස්තුස්ගේ පාලන සමයේදී පමණක් නොවෙයි, මේ වන විටත් දෙවියන් වහන්සේගේ නාමය දරන, ජේසුස් වහන්සේගේ නාමය ගැන කතා කරන බොහෝ අය ගිහිල්ලා පොළවේ රාජ්‍ය පාලනයත් එක්ක එකතු වෙලා දෙවියන් වහන්සේ ඉදිද්දි පොළවේ රාජ්‍ය පාලනයේ සුව පහසුකම්, එම රාජ්‍ය අනුග්‍රහය, රජයෙන් ලැබෙන දේවල් භුක්ති විඳිමින් සිටින කණ්ඩායම් සිටිනවා. ඔවුන් එම පූජකවරුන් සහ එම නායකයන් තමන්ගේ රැළ ගැන, තමන්ට බාර දීලා තියෙන සෙනග ගැන අවධානයක් නැතුව ඔවුන් රාජ්‍ය බලය පසුපස ගමන් කරමින් තම රැකවරණය රජයෙන් අත්කර ගන්නට, රාජ්‍ය බලය තුලින් අත්කර ගන්නට උත්සාහ කරමින් සිටිනවා. ඔවුන් දෙවියන් වහන්සේගේ බලය අමතක කරනවා. තමන්ට ප්‍රශ්න පැමිණෙන්නේ දෙවියන් වහන්සේ අවසර දී තිබෙන නිසා බවත්, තම වැරදි නිවැරදි කර ගැනීමෙන්
තමන්ට පැමිණෙන පීඩාවලින් මිදිය හැකි බවත් දෙවියන් වහන්සේගෙන් උපකාර ඉල්ලිය යුතු බවත් ඔවුන් සහමුලින් අමතක කරනවා. ඔවුන් රජයෙන් රැකවරණය සොයනවා. දෙවියන් වහන්සේගේ රැකවරණය අමතක කරලා ගිහිල්ලා සාතන්ගේ පාලනයත් එක්ක, මනුෂ්‍ය පාලනයත් එක්ක ඔවුන් දැනටමත් එකතු වෙලා සිටිනවා. ඔවුන් අතර සිටිනවා, ඔවුන්ගේ සභා ඇතුලේ සිටිනවා දෙවියන් වහන්සේ විසින් කැඳවපු අය. ඉතින් දෙවියන් වහන්සේ එම සභා තුල සිටින අයට ලෝකේ පාලනය තුලට ගියපු දෙවියන් වහන්සේගේ සෙනඟ අතරෙම උන්වහන්සේට ඇත්තට ආදරය කරන අයත් ඉන්නවා. හැම කෙනෙක්ම එම සභාවල හිටියා කියලා, ඔවුන් ක්‍රිස්තියානිද කතෝලිකද කියලා ඔවුන්ගේ සභාවේ නම බලලා අපිට තීරණය කරන්න බෑ කවුද ඇත්තට දෙවියන් වහන්සේට ආදරය කරන්න කියලා. ඉතින් දෙවියන් වහන්සේ කියනවා මේ රාජ්‍ය පාලනයත් එක්ක ගිහිල්ලා එකතු වෙච්ච අය තුලක් මගේ සෙනඟ ඉන්නවා. ඉතින් එළිදරව් 18 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟට කතා කරලා කියනවා, දැන් මම මේ මට විරුද්ධව වැඩ කරපු මාව අතහැරලා ගිහිල්ලා වෛශ්‍යාකම් කරලා මේ පොළවේ රාජ්‍ය පාලනයත් එක්ක එකතු වෙච්ච මේ වෛශ්‍යා විනිශ්චය කරන්න යනවා. එළිදරව් 18 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ කියනවා, තවද මාගේ සෙනගෙනි ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට හසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව වරෙල්ලා යයි කියන වෙන හඬක් ස්වර්ගයෙන් මට ඇසුනේය. දෙවියන් වහන්සේ එම සෙනගට කතා කළා කියනවා, මේ වෛශ්‍යාකම් කරන මේ පොළවේ රාජ්‍යත් එක්ක එකතු වෙලා එම රාජ්‍ය අනුග්‍රහයේ සුව පහසුකම් සැප විඳිමින් සිටින මෙම වෛශ්‍යාශ්‍රිය මම විනිශ්චය කරනු ලබනවා. මගේ බලය, මගේ රැකවරණය අමතක කරලා මිනිස්සුන්ගේ බලය පස්සේ යන මේ වෛශ්‍යාව මං විනිශ්චය කරනවා. හැබැයි ඒ තුල ඉන්න මගේ සෙනඟ මට ආදරය කරන අය ඇගේ පාපවලින් වෙන් වෙලා මගේ මම පින්වන ශුද්ධ මාර්ගයේ පැමිණෙන්න කියලා දෙවියන් වහන්සේ උන්ට ආරාධනා කරනවා. ඉතින් මේ කාලයේදී දෙවියන් වහන්සේ උන්ට ඔවුන්ව කැඳවනවා, වෙන් වෙලා එන්න, වෙන් වෙලා ඒ අනුවන දේවල් පසුපස ගමන් කිරීම, වැරදි නමස්කාර තුල, වැරදි අදහස් සහ ආකල්ප තුල ගමන් කිරීම, දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කිරීම, දසපනතේ පනත් කඩලා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව පැත්තක දාලා තමන්ගේ පාරම්පරික චාරිත්‍රණුව තමන්ට ලැබෙන රාජ්‍ය බලය ගැන කෑදරකමින් උපදෙස් දෙන එම වැරදි නායකත්වවලින් වෙන් වෙලා දෙවියන් වහන්සේගේ සැබෑ ප්‍රේමය තුරට ලං වෙලා මිනිසයන්ගේ රැකවරණය නොවේ, අවි ආයුධ තුලින් ඔබට ලැබෙන ආරක්ෂාව නොවේ, දෙවියන් වහන්සේගේ රැකවරණය තුළට පැමිණිලා ආරක්ෂා වෙන්න කියලා දෙවියන් වහන්සේ සියලු දෙනාට ආරාධනා කරනවා. මේ ලියවිලි බොහෝ කාලයක් තුල උන්වහන්සේ ලියා තිබෙන්නේ, මේවා ඉතා ඉක්මනින් සිදුවෙන්නට ආසන්නයි. මේ වන විටත් මේ සියල්ල සිදුවෙමින් පවතිනවා. මුල් ලෝකය මෙම එක තනි රාජ්‍ය බලයක් වෙතට ගමන් කරන මාර්ගයේ සිටිනවා. සියලු ආගම් එකට එකතු වෙන ස්ථානයට ලෝකය පැමිණලා තිබෙනවා. දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා, දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා අමතක කරලා, මනුෂ්‍ය මානව අයිතිවාසිකම් ගැන කතා කරමින් මනුෂ්‍යයන්ට ඕන විදිහට පොළවේ දේවල් ගොඩනගා ගන්න යුගය ඉතාම ආසන්නයට පැමිණ සිටිනවා. කාලය සම්පූර්ණ වෙමින් පවතිනවා. දෙවියන් වහන්සේගේ රාජධානිය පැමිණෙනට නියමිතව තිබෙනවා. මිනිසයන්ගේ රාජධානි නිමා වෙමින් පවතිනවා. එම නිමාවීම අවසන්, ඒ නිමාවීමේ ආරම්භය තමයි මෙම අන්ත ක්‍රිස්තුස්ගේ පාලනය සැබෑ ලෙස එම පාලන තන්ත්‍රය පොළොව මතට පැමිණීම ඒ ඉතා ඉක්මනින් සිදුවමින් තිබෙනවා. බයිබලයේ පැහැදිලිව සඳහන් කරනවා, මගේ සුභාරංචිය ලෝකයේ සියලු ජාතීන් අතරට ගියාට පසුව මේ සියල්ලේ කෙලවර පැමිණෙනවා. ඉතින් අපි දන්නවා මේ වන විට ලෝකයේ සියලු ජන වර්ගයන්, සියලු භාෂාවන්, සියලු ජාතීන් අතරට ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ දැනගැන්ම උන්වහන්සේගේ සුභාරංචිය ගමන් කරලා තිබෙනවා. මේ වන විට ඒ සුභාරංචිය පිළිගත් ජාතීන් ගැලවිලා සිටිනවා. ප්‍රතික්ෂේප කරපු අය
එම සුභාරංචය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. කෙසේ වෙතත් මිනිසු පිළිගත්තත් නැතත් ජේසුස් වහන්සේගේ සුභාරංචය ඉතාම වේගෙන් ලෝකය පුරා ප්‍රචලිත වෙලා ලෝකයේ සියලු ගම්මාන අස්සක් මුල්ලක් නෑර ජේසුස් වහන්සේගේ සුභාරංචය ගමන් කරලා ඉවරයි මේ වන විට. තව ස්වල්ප දෙනෙක් උන්වහන්සේ ගැන ඇසුවම ඉතාම නුදුරෙදි මේ කාරණා සිදුවෙන්නට නියමිතව තිබෙනවා. ඉන් පසුව මෙම අවුරුදු 7ක ලෝකයේ තනි රාජ්‍යයක් පැමිණීම සිදුවෙනවා. ඉන් පසුව අවුරුදු 7කින් අනතුරුව දෙවියන් වහන්සේගේ දහස් අවුරුදු පාලන සමය උන්වහන්සේගේ පුත්‍රයාණන් පොළවේ නායකයා විදිහට පැමිණිලා, ඒ වගේම දෙවියන් වහන්සේ උදෙසා ජීවිත පරදුවට තියලා දෙවියන් වහන්සේ කියන මාර්ගයේ සියලු පීඩා දරාගෙන අනිත් අයට සමාව දීලා අනිත් අයට පීඩා කරන්නේ නැතුව අනිත් අය දෙන පීඩා දරාගෙන ජේසුස් වහන්සේ වගේ ගමන් කළ අය එක්ක ජේසුස් වහන්සේ ඇවිල්ලා මේ පොළවේ අවුරුදු දහසකට උන්වහන්සේගේ රාජ්‍ය පිහිටවනු ලබනවා. එම රාජ්‍ය ස්වරූපය යෙසාය පොතේ, ඒ වගේම එළිදරව් පොතේ ඉතා පැහැදිලි විස්තර කර තිබෙනවා. එම දහස් අවුරුදු පාලන සමයෙන් පසුව මේ පොළව අවසන් වී දෙවියන් වහන්සේගේ සදාකාලික රාජධානිය බිහිවෙන්නට නියමිතව තිබෙනවා. අලුත් අහසක් අලුත් පොළවක් දෙවියන් වහන්සේ විසින් ගොඩනගනවා. පළමු පිළිවෙල පහව ගියේය. මෙන්න දැන් සියල්ල අලුත් වී තිබේ. පැරණි වේදනාවන් සිහි කිරීමක්වත් එම පැරණි පිළිවෙලවල් වෙතට නැවත ඇතුල්වීමක්වත් යලිත් නැත. දෙවියන් වහන්සේගේ වාසය මිනිසයන් සමග වන යුගය ඉතාම ආසන්නයට පැමිණ සිටිනවා. ඒ නිසා මේ සිදුවෙන කාරණාවලින් දෙවියන් වහන්සේ ඔබට උගන්වා තිබෙන, එළිදරව් කර තිබෙන දේවල් තුලින් ඔබ අවදිව හොඳ විමසිල්ලෙන් ඉඳලා ඔබගේ වස්ත්‍ර පවිත්‍ර කරගෙන දුර්වල තැන් හදාගෙන දෙවියන් වහන්සේගේ ශුද්ධ නුවරට ඇතුල් වෙන්නට, එම ශුද්ධ නුවර පංගුකාරයන් වන්නට නුඹලා දැන් සූදානම් වෙන්නට අවශ්‍යයි කියලා දෙවියන් වහන්සේ නුඹලාට කල්තියා දැනුවත් කර තිබෙනවා. උන්වහන්සේ නැවත නැවත උන්වහන්සේ ඔබට මතක් කරනවා. කාලය පසු වුණාට පසුව, ඔසවා ගැනීම සිදු වුණාට පසුව, ඔබ කොච්චර පසුතැවිලි වුණත්, ඔබ කොච්චර දුක් වුණත් නැවත ඔසවා ගැනීමක් නැහැ. ඔබට අනිවාර්යෙන් පීඩා කාලය වන අවුරුදු 3 තුලින් ගමන් කරන්නට සිදු වෙනවා. එහිදී මුර්ගයාගේ සලකුණ නොගන්න සියලු දෙනා මරාදම්නු ලබනවා. මැරුණත් එම සලකුණ නොගෙන දෙවියන් වහන්සේ උදෙසා මැරෙන සියලු දෙනා දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේගේ රාජ්‍යයට අරගනු ලබනවා. ඉතින් ඒක ගොඩක් දුෂ්කර කාලයක්. ඔබ උන්වහන්සේගේ පළමු ඔසවා ගැනීමට සූදානම්ව, එම ඔසවා ගැනීමේදී දෙවියන් වහන්සේගේ රාජ්‍යය අත්කර ගන්නට සූදානම් වෙන්න කියලා දෙවියන් වහන්සේ ඔබට ඉතා ආදරෙන් මතක් කර දෙනවා. තම වස්ත්‍ර පවිත්‍ර කරගන්න, අවදිව සිට දෙවියන් වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් සිටින්න. අනිත් මනුෂ්‍යයන් යන්නන් වාලේ එයාලා කිව්ව කියලා එක එක වැරදි මාර්ගවල නොගිහින් මුළු ලියවිල්ල මත පදනම් වෙලා දෙවියන් වහන්සේගේ සැබෑ මාර්ග තුල ගමන් කරන්න කියලා දෙවියන් වහන්සේ ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඔසව ගැනීම වෙන වෙලාවේදී දෙවියන් වහන්සේ තීරණය කරනවා කවුද එවෙලේ ඔසව ගන්නේ, කවුද අතහැර දමනු ලබන්නේ, කවුද පීඩා සමයට ගමන් කරන්නේ කියන එක දෙවියන් වහන්සේ තීරණය කරනවා. දෙදෙනෙක් එක යහනේ නිදාගෙන සිටිනවා. එක්කෙනෙක් ගනු ලබනවා, අනෙක් කෙනා අතහැර දමනු ලබනවා. ඒ වගේම දෙදෙනෙක් බයිබලයේ සඳහන් වෙනවා ජේසුස් වහන්සේ ප්‍රකාශ කරනවා. දෙදෙනෙක් අඹරමින් සිටිනවා, එක්කෙනෙක් ගනු ලබනවා, අනෙක් කෙනා අතහැර දමනු ලබනවා. ඒ දවසේදී කෙතෙහි සිට පැමිණෙන්නා තමාට අමතක උදේ ගන්නට නැවත කෙතට නොයාවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ දවසේදී නිවස මත සිටින්නා තමාට අමතක උදේ ගන්නට නැවත නිවස තුළට ගමන් නොකරේවා. මක්නිසාදයින් පසුව
මේ සියල්ලේ කෙලවර මේ සියලු අභිරහස්වල අවසානය පැමිණෙනවා දෙවියන් වහන්සේගේ සදාකාලික රාජධානිය උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පරිපූර්ණ වූ රාජ්‍ය පැමිණ නියමිතව තිබෙනවා. ඒ උදෙසා අවධානයෙන් ඉඳමින් උඩඟු සිත් පහකර ව්‍යවස්ථා අනුව හැසිරෙමින් දෙවියන් වහන්සේගේ ආඥා පවත්වමින් උන්වහන්සේගේ මාර්ග තුළ ගමන් කරන්න මට යමෙක් ප්‍රේම කරනවා කියලා දැනගන්නේ කොහොමද? මට ප්‍රේම කරන්නා මාගේ ව්‍යවස්ථා තුළ ජීවත් වෙනවා, මාගේ ව්‍යවස්ථා පවත්වනවා කියලා ජේසුස් වහන්සේ කියනවා. එම මාර්ගවල පැමිණෙන්න එක එක මිනිස්සු තම තමන්ගේ ආසාවන් මුදුන්පත් කරගන්න කරන වැරදි ඉගැන්වීම් වලට රැවටිලා වැරදි මාර්ගවලට ගිහිල්ලා පාපයට අනුමත දෙන සබාව දෙවියන් වහන්සේ අතහැර දමනු ලබනවා. පාපෙන් වෙන් වෙලා තම වස්ත්‍ර පවිත්‍ර කරගෙන පූර්ණත්වයේ කරා ගමන් කරන සබාව ආත්මයෙන් පරිපූර්ණව ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට වෙනස් වුණු, ක්‍රිස්තුස් වහන්සේගේ උස මහතට වෙනස් වුණු සබාව ජේසුස් වහන්සේ විසින් ඔසවා ගැනීමේදී ඇසිපිය ගහන සැනකින් සියලු ශරීර මහිමාන්විත ස්වරූපයකට හරවලා ඔවුන්ව ඔසවා ගනු ලබනවා. ඔවුන් ඉතාම භාග්‍යවන්ත පිරිසක්. ඒ පිරිසට එකතු වෙන්න අනෙක් අයට මීළඟ පීඩා සමයට යන්න සිදුවෙනවා. මේ සියල්ල වෙන්නට පෙර දෙවියන් වහන්සේ මේ සියල්ල විස්තර කරලා තිබෙනවා. මේ රාජ්‍ය පාලනයන් අතීතයේ සිට පැමිණි ආකාරය, මතු පැමිණෙන්නට නියමිත ආකාරය, ඔවුන්ට රැවටිලා ගිහිල්ලා ඔවුන්ට අපේම අය එකතු වෙන ආකාරය, ඔවුන් එක්ක අපේම අය එකතු වෙලා අපිට පීඩා කරන ආකාරය, ඒ පීඩා ඉවසා දරාගෙන දෙවියන් වහන්සේ ඉදිරියේ ඉවසීමෙන් සිටින දෙවියන් වහන්සේගේ ශුද්ධවන්තයන් උන්වහන්සේ විසින් ඔසවා ගන්න ආකාරය යන මේ සියල්ල උන්වහන්සේ අකුරක් නෑර ඉතා පැහැදිලිව මේ ලියවිල්ලේ ලියලා පැහැදිලි කරලා තිබෙනවා. ජේසුස් වහන්සේ ඔබට කියනවා සවන් ඇති අය අසන්න, නුඹලා මම මේ දීලා තියෙන මඟ පෙන්වීම් වලින් පැමිණ නුඹලාගේ ජීවිත ආරක්ෂා කරගන්න, මම දෙන සදාකාලික ජීවනය අත්කරගන්න, විනාශයට නොගිහින් මා තුලට පැමිණ ආරක්ෂා වෙන්න කියලා ඔබට අසීමිතව ප්‍රේම කරන පියාණන් වහන්සේ අතීතයේ සිටම මඟ පෙන්වුවා. මේ මොහොතෙත් දෙවියන් වහන්සේ ඔබට ඉතාම ආදරයෙන් ආරාධනා කරනවා උන්වහන්සේ තුලට පැමිණ ආරක්ෂා වෙන්න. මේ පිළිබඳව ඔබට තිබෙන දැනගැනීමට තිබෙන ඕනම දෙයක් දැනගෙන ඒ ප්‍රශ්න निराකරණය කරගන්න, ඔබට දැනගන්න තිබෙන දෙයක් තිබේ නම් අපිට කතා කරන්නට හැකියාව තිබෙන ඔබට අපි මේ වෙලාවේ ඔබගෙන් සමුගන්නවා. අපි විශ්වාස කරනවා උන්වහන්සේගේ ඔසවා ගැනීමට සූදානම් වෙන ශුද්ධ සභාවට ඔබ එකතු වේවි. ඔබ එම ඔබ මොන සභාවක සිටියත් ජේසුස් වහන්සේ කියනවා නුඹ සිටින සභාව නොමේ වැදගත්. සමහර සභාවන් දැනටමත් ජේසුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වෙමින් සිටිනවා. සමහර සභාවන් ඇල්මැරුණු ස්වරූපයෙන් සිටිනවා. සමහර සභාවන් විවිධ තැන්වලින් වරද්දගෙන සිටිනවා. නමුත් ජේසුස් වහන්සේ කියනවා ඔබ මොන සභාවක හිටියත් එම සභා අතර සිටිනවා මගේ මාර්ග ගැන අවධානයෙන් එම මාර්ග පවත්වන්නට කැමැත්තෙන් මා වෙනුවෙන් ජීවිත කැප කරගෙන සිටින මනුෂ්‍යයන් සිටිනවා. මම එනවා, අන්න ඒ අයව මම ඔසව ගන්නවා, අනෙක් අය අතහැර දමනු ලබනවා. ඔවුන් පීඩා කාලය තුලින් මාගේ රාජ්‍යයට නැවත පැමිණෙනට අවස්ථාව තිබෙනවා. නමුත් ඒ ඉතා දුෂ්කර කාලයක් වෙනවා කියලා ජේසුස් වහන්සේ ඔබට අනතුරු අඟවනවා. මේ ගැන දැනගන්න තිබෙන දේවල් අපිට කතා කරලා විමසලා දැනගන්න අපි මේ වෙලාව ඔබගෙන් සමුගන්නවා. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.